ඔබ කැමති වෙලාවට ඔබ කැමති මදේට දවල්ටත් රැට වැඩියෙන්ම ඩේටා දෙන SLT 4G අපි අගයන්නේ ඔබවයි. This is Avadharana Prime Time. අයිබෝන් සියලු සමීක්ෂණ වාර්තා අනුව ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අද දින රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ඩිල්කා සමන්ති. ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල. මාලි රාජ්‍යයේ ශ්‍රී ලංකා සාමසාධක හමුදා ප්‍රධානියාට මානව හිමිකම් චෝදනා. යලි ගෙන්වා ගන්නයි ජගත් සංවිධානයෙන් ශ්‍රී ලංකාවට බලපෑම. එම ඉල්ලීමට ගරු කිරීමක් වශයෙන් අපිට සිද්ධ වෙනවා ඒ නිලධාරියාව ලංකාවට ගෙන්වා ගන්න. අගමැති ඉන්දීය අගමැති හමු වෙයි. රජය ජාත්‍යන්තරයේ දිනා ගැනීමට අසමත් වී ඇතැයි ගෝඨාභය කියයි. අපිට මේ වගේ කිව්වනම් එමනම් අපි කියන්නේ මේ නිලධාරියා වැඩක් නැත්තම් ඒ හැම දෙනාම අපහු එවන්න කියලා. වෙඩි තැබීම් දෙකක් තිදෙනෙකුට තුවාල. පාරමී දුක කියද්දී සුසන්තිකා එරෙහිවි. 75,000 මුදලක් ලබා දුන්නා. ඒ මුදල ලැබුණේ මාසෙයි. එහෙනම් අපිට එදා තිබුණේ මොනවද කියලා මම අහන්න කැමතියි. බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට අනුයුක්තව සේවය කළ ශ්‍රී ලංකා බට කණ්ඩායමේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කලන අමනුපුර මහතා යලි මෙරටට ගෙන්වා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ඉදිරිපත්ව ඇති මානව හිමිකම් පසුබිම පිළිබඳ චෝදනා සැලකිල්ලට ගනිමින්. එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවන්ට අනුයුක්තව මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ සායිතාව ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා බට කණ්ඩායමේ අණදෙන නිලධාරී රාජකාරී සඳහා ලුතිතන් කර්නල් කලන අමනුපුර මහතාගේ නායකත්වයෙන් යුත් 200කට ආසන්න හමුදා නිලධාරීන් පිරිසක් එරට පලා ගියේ එකුත් වසරේ දෙසැම්බර් මාසයේදී. එහෙත් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන ආ දරුස්මාන් කමිටුවේ සමාජිකයෙකු ලෙස කටයුතු කළ යස්මින් සුකා සමාජිකත්වයේ දරන ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය නම් වූ සංවිධානයක් ලුතිතන් කර්නල් අමනුපුරට එරෙහිව මානව හිමිකම් චෝදනා මතු කර තිබෙනවා. ඊයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී රැස් වූ ජගත් ආරක්ෂක මණ්ඩලය මාලි රාජ්‍යයේ තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් සිදු කර තිබුණේ එවන් පසුබිමකදී. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට ඉන් පසුව ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවක් පැවති අතර ලුතිතන් කර්නල් කලන අමනුපුර මහතාට එරෙහිව මතුව ඇති චෝදනා ගැනත් එහිදී අදහස් ප්‍රකාශ කෙරුණා. Concerning the commander of the Sri Lankan contingent serving in Mali, and I can tell you that following a review of the human rights background of the commander of the Sri Lankan contingent deployed to the UN peacekeeping mission in Mali, the secretariat has requested that the government of the Democratic Socialist Republic of Sri Lanka to immediately repatriate him to Sri Lanka. This will be done at their cost as per normal procedures. This decision to repatriate the commander was made by the UN following a review based on recently received information. The secretariat remains engaged with the permanent mission of Sri Lanka. Is he still there? He will be leaving immediately. මේ සම්බන්ධයෙන් අද දෙරණ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාකෙන් විමසා සිටියා. එහි අණදෙන නිලධාරී තුමාට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් දන්වලා තියෙනවා ඒගොල්ලන්ගේ තියෙන නීතිමය ප්‍රශ්නයක් මත නැවත ශ්‍රී ලංකාවට ගෙන්න ගන්න කියලා. ඒ බව අපිට දැනට එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් දැනුම් දීලා තියෙනවා. එම ඉල්ලීමට ගරු කිරීමක් වශයෙන් අපිට සිද්ධ වෙනවා ඒක සම්ප්‍රදායක් අපිට සිද්ධ වෙනවා ඒ නිලධාරියාව ලංකාවට ගෙන්වා ගන්න. ඒකෙන් අදහස් වෙන්නේ ඔහු යම්කිසි මානව හිමිකම් උල්ලංඝනයකට සහභාගී වෙලා තියෙනවා කියලා. අපි උත්සාහ කරනවා ඔහු ආවම අපැලක් මගින් ඔහුගේ නිර්දෝෂී බව තහවුරු කරලා නැවත වතාවක් ඔහු එම රාජකාරියේ පිහිටවන්නට. The big story. මේ අතර වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාව දිනාගෙන සිටින්නේ නම් ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් හමුදා නිලධාරියෙකුට යුද අපරාධ චෝදනා එල්ල වී මාලි රාජ්‍යයේ සිට යළි දිවයිනට ගෙන්වා ගැනීමට සිදු වූයේ කෙසේදයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රශ්න කර සිටිනවා. අද පිටකොට්ටේ පැවති එළිය සම්මන්ත්‍රණයකට එක් වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා. එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් අද පිටකොට්ටේ දීපැවතුනේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. සිව්
මංගල සමර විරම ඇතිතුමා ජිනීවා හිදී එකඟ වෙනවා. එහි කරුණු 20ක් තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අර කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන්න එකඟ වෙලා වන්දි ගෙවන කාර්යාලයක් පිහිටවන්නේ. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය නමින් කාර්යාලයක් කරහා අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයකට අපේ රණවිරුවන් ගෙන යාම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම. ඒ විතරක් නෙමෙයි අපේ යුද හමුදා කඳවුරු උතුරු සහ නැගෙනහිර පළාත්වල තියෙන ඉවත් කරන්නම් කියලා එහිදී පොරොන්දු වෙනවා. එතකොට අපිට බැයිද මේකෙන් ගැලවෙන්න? නෑ, පුළුවන්. ඍජු ප්‍රතිපත්ති තියෙන ජාතිමාමක දේශමාමක නායකයෙක්ගේ මැදිහත් වීමකින් අපිට මේකෙන් ගැලවෙන්න පුළුවන්. දැන් වුණත් ප්‍රමාද නැහැ අප. මේ අවසන් අවස්ථාවේදී අපේ රටේ ජනාධිපතිතුමාට පුළුවන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 129 වෙනි වගන්තිය 90 මංගල සමර විර මැතිතුමා අත්සන් කරපු ඒ 31 යෝජනාවලිය වළංගුද කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතේ විමසන්න. රටේ අනුමැතියෙන් කළ දෙයක්ද නොකළ දෙයක්ද යනවාගේ පිළිබඳ තීරණයක් අරගෙන අපිට පුළුවන් ජිනියවලට නැවත යන්න ලබන මාර්තුල්ට ඉස්සෙල්ලා. බොහෝ වෙලාවට මේ රජයෙන් කියන දෙයක් තමයි මේ මොනවා කරන්න බැරි වුණත් ඒගොල්ලෝ ලෝකය දින්න. නමුත් යුද්ධ කාලේ පවා එක්සත් ජාතීන්ගේ සාම හමුදාවලට අපේ රණවිරුවන්ව යමන්න අවස්ථාවක් ලැබිලා තිබුණා. නද එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලලා තිබෙනවා අපි ඒ රටට යවපු ඒ අපේ කණ්ඩායමේ කමාන්ඩ අනදෙන නිලධාරීතුමා වහාම මාලි රටෙන් පිට කරන්නට කියලා. ඒකට හේතුව වශයෙන් දාලා තියෙන්නේ after it discovered he was accused of war crime during the Sri Lanka civil war. Then මේ රජය ලෝකය දින්න නම් මේ වගේ අවස්ථාවන් වළක්වා ගන්නට උන්ට පුළුවන් වෙන්නට ඕන. නමුත් අපි එදා අපේ රජයේ තියෙන කාලේ අපිට මේ වගේ කිව්වනම් එමනම් අපි කියන්නේ මේ නිලධාරියා වැඩක් නැත්තම් ඒ හැම දෙනාම අපහු එවන්න කියලා. නමුත් තමුන්නාන්සලා දන්නවා අද තීරණ ගන්නට ජනාධිපතිවරයාටත් බෑ අගමැතිවරයාටත්. පොලිසියේ උසස් නිලධාරියෙක් ජනාධිපතිවරයා ඝාතනය කරන්නට සැලසුම් හදන අවස්ථාවක පොලිස් ප්‍රතිවරයා විවත් කරගන්නට තරම් හැකියාවක් මේ රජයට නැහැ. විභාග සමත්වීම සඳහා මෙන්ම ප්‍රායෝගික ජීවිතයේ අභියෝග ජය ගැනීමටද දරුවන් සූදානම් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2018 ජනාධිපති බාලදක්ෂ සම්මාන ප්‍රදානෝත්සවයේදී. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ සංවිධානය කළ 2014-2018 ජනාධිපති බාලදක්ෂ සම්මාන උළෙල අද පෙරවරුවේ මහනුවර පොල්ගොල්ලේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. බාලදක්ෂ ව්‍යාපාරයේ නව වෙබ් අඩවියද ජනාධිපතිවරයා විසින් මෙහිදී විවෘත කරනු ලැබුවා. බාලදක්ෂින් 1195 දෙනෙකු මෙවර ජනාධිපති සම්මාන සඳහා සුදුසුකම් ලබා සිටි අතර ජනාධිපතිවරයා අතින් ඔවුන් සම්මානයට පාත්‍ර වුණා. මගේ වයස අවුරුදු 16 කාලේ මට මතකයි බාලදක්ෂ සතියකදී අපි ගෙන්ගෙට යන විට වැඩ සතියේ දුන්නු කාඩ් එකක් අරගෙන පොළොන්නරුවේ රජයේ නිලධාරී මහත්මයෙකුගේ ගෙදරකට ගිය වෙලාවේ මයෙන් ඇහුව මොකද ළමයෝ ආවි කියලා. මං කිව්වා සර් අද බාලදක්ෂ වැඩ සතිය, ඉතින් මොනවා හරි වැඩක් තියෙනවා නම් මට දෙන්න කියලා මම කිව්වා. ගියාම තිබුණා අවුරුදු ගාණක් ගොඩ ගැසිච්ච මහ විශාල කුකුල් කොටුවක්. මට උදැල්ලක් දීලා කිව්වා මෙන්න මේක ඔක්කොම සුද්ධ කරන්න කියලා. මගේ මතකයේ හැටියට මම පැය 4කට වැඩිය දාඩිය පෙරපි මං කුකුල් කොටු ඔක්කොම සුද්ධ කෙරුවා. අවුරුදු ගාණක් ඒ ගොඩ ගැහිලා තිබුණේ ඔක්කොම එළියට ඇද්දා. ඊට පස්සේ මම එනම් වැඩේ ඉවරයි එන්නම් කියලා කිව්වාම මයි කාඩ් එක අරන් අස්සම් කළා. මට රුපියල් 2ක් දුන්නා. එදා පාසල් ශිෂ්‍යයෙකුට මුහුණ දෙන්න තිබූ අභියෝග නෙවෙයි අද තිබෙන්නේ. ඒ විභාග සමත්වීමට සෑම විටම දිය යුතු ප්‍රමුඛත්වය මෙන්ම ජීවිතයේ සමත්වීම සඳහා සෑම විටම අප මුහුණ දිය යුතු වෙනවා. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට දක්වන දායකත්වය වෙනුවෙන් සහ නේපාලයේ K2 කඳුවැටිය තරණය කිරීමට මහනුවර ධර්මරාජ විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායමට දැක් වූ අනුග්‍රහය වෙනුවෙන් මෙහිදී ජනාධිපතිවරයා වෙත තිළිණ ප්‍රදානයක්ද සිදු වුණා. මේ අතර අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාට අස්කිරි මහාවිහාර පාර්ශ්වය විසින් ශාසන බාමක ජනප්‍රසාදනී ගෞරව සම්මානය අද ප්‍රදානය කරනු ලැබුවා. මහනුවර අස්කිරි මහාවිහාර උපෝසථාගාරයේ පැවති මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වුණා. ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණ ගැසුණා. ඒ නවදිල්ලි නුවර හයිදරාබාද් මන්දිරයේදී. ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එරට ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිංහ මහතා මුණ ගැසුණා. එහිදී දෙරට අතර ආරක්ෂාව සහ ත්‍රස්ත විරෝධී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ සහයෝගිතාව පිළිබඳ සාකච්ඡාවට ලක් වූ බව ඉන්දියා මාධ්‍ය වාර්තා කළා.
අනතුරුව අග්‍රාමාත්‍යවරයා එරට විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මියද මුණගැසුණා. ඉන්දිය ආධාර මත මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානයට යොමුව තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව අද දහවල් පැවැත්ුණේ නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී. අනතුරුව පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ඉන්දිය ආධාර මත යාපනයේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිවල තත්ත්වය පිළිබඳ සමාලෝචනයක්ද සිදු කර ඇති බව ද හින්දු වෙබ් අඩවිය වාර්තා කළා. එමෙන්ම මෙරට සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇති බවත් දෙමළ ජනතාව වාසය කරන ප්‍රදේශවල බලය විමධ්‍යගත කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවත් එම වෙබ් අඩවිය පවසනවා. සේවක අර්ථසාධක අරමුදලේ ඇති මුදල් කඩා වැටී තිබෙන කොටස් වෙළඳපළ තුළ ආයෝජනය කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් එම ප්‍රයත්නය පරාජය කිරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් එම පෙරමුණේ නියෝජිතයින් මේ බව සඳහන් කළා. දැන් හැමදාම 10 වෙනිදාට බය ඉන්නවා 11ට එළි වෙනකොට. තෙලිමිලි වැඩි කරාට බස් ගාස්තු වැඩි කරගත්තට මිල සූත්‍රයක් නැහැ. වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කරා. මංගල සමර මහත්ත මන්දාගේ මාකෝ මිල සූත්‍රය කිව්වා. ඉලක්කම් ටිකක් කියලා. අරිනම් වෙළඳපොලේ තෙලිමිලි හැටමෙට වෙනකොට බද්ද පොඩ්ඩක් අඩු කරා නම් තෙලිමිලි වැඩි කරන්න ඕනේ නැහැ. හැබැයි ආණ්ඩුව ගන්න බද්ද හොල්ලන්නේ නැහැ. ඒක හැමම තියාගෙන අමතර බර තෙල් සංස්ථාවේ පාඩුවත් එක පටවන ජනතාව මතට. අගමැතිතුමා කියලා දිනන දැන් අපි ඉක්මනින් හැරෙන්න උනලු නිෂ්පාදනය කරන ආර්ථිකයකට. මද අවුදු ගානකට පස්සේ මතක් වෙලා තියෙනවා. හැරෙනවද? හැරෙන්නේ. එනිසා විවෘත කරන එකයි විගුණන එකයි රටම පිළිදින එක ඇරෙන්න වෙන ආර්ථික ප්‍රතිපත්තිය කියලා නැහැ. ජනාධිපතිතුමා ගියා එක්සත් ජාතික සංවිධාන අමතන්න පවුදස්සල් නිව්යෝක් වලට. එතුමා එනකොටම අගමැතිතුමා ගියා ඔස්ලෝ වලට. එයා එනකොට ආයි ජනාධිපති ගියා සීසෙල්ස් වලට. එයා එනකොට ආයි අගමැති යනවා ඉන්දියාවට. මේක සීසෝ පදිනවා වගේ. දෙන්න එකට මෙහෙ ඉන්නේ නැහැ. ඩොලර වේදම් කරන්න. ඔය ගමන් හැම එකටම. ඒගොල්ලෝ එවන වඩු කරගන්නේ නැහැ. ඒකේ නරබුතිය පටවනවා ජනතාව මතට. කම්කරු හැමදෙම මේ ඊයේ පෙරේද කිව්වා. වෘත්තීය සමිති අකමැති වුණා. සේවක අර්ථසාධක අරමුදල. ඒ මුදල් ඒගොල්ලෝ අරගෙන ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් වල යොදවනවා කියලා. අම්මා අප්පගේ බූදලේ කියලා හිතාගෙන ඉති කම්කරු හැමදියා. ආණ්ඩුව සූදානම් වෙන දැන් මේක කොටස් වෙළඳපොළ දාන්න. කොටස් වෙළඳපොළ කියන්නේ අද ලංකාවේ කිසිම විශ්වාසනීයත්වයක් නැති කඩාගෙන වැටිච්ච තැන. දිලියෝම අපි ආණ්ඩුවට කියනවා මේ කටයුත්ත කරන්න ලෑස්ති වුණොත් අනිවාර්යයෙන්ම ඒක අපි පරාද කරනවා 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 මයි. මාතර රොටුඹ සහ මාලිගාවත්ත ප්‍රදේශයේදී නාඳුනන තුවාකුකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීම් වලින් පුද්ගලයන් 3 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මාතර රොටුඹ ප්‍රදේශයේ කුළුබඩු එක්රැස් කිරීමේ වෙළඳ සැලක හිමිකරු සහ එහි සේවකයෙකුට අද දහවල් 12:45ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කළු පැහැති ඇඳුම් වලින් සහ හිස්සසුම් සහිතව යතුරු පැදිකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ වෙළඳසැලේ හිමිකරු 29 හැවිරිදි ජයසිංහගේ නාලක කුමාර සහ වෙළඳසැලේ සේවය කළ 29 හැවිරිදි නදීෂ් නිලංග රොටුඹ විජේසිංහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් මේ වන විට කඹුරුපිටිය මහරෝහලේ හා මාතර දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. අදාළ සිදුවීමෙන් වෙළඳසැලේ හිමිකරුගේ උදරයට සහ පිටට වෙඩිවැදී ඇති අතර සේවකයාගේ වම් උරහිසට වෙඩිවැදී තිබූ බවයි වාර්තා වන්නේ. අදාළ ස්ථානයේ තිබී වෙඩිතැබීමට යොදාගත් ගිනි අවියේ බවට සැලකෙන හිස්කොපු 8ක් පමණ පොලිසිය විසින් සොයා ගැනුණා. වෙළඳසැලේ හිමිකරුගේ පවුල සහ තවත් පිරිසක් අතර මීට වසර 10ක සිට ආරවුලක් පැවති අතර එහි ප්‍රතිඵලයක් ලෙස වෙළඳසැලේ හිමිකරුගේ වැඩිමහල් සහෝදරයා මීට පෙර වෙඩි ප්‍රහාරයකට ලක් කෙසේ වෙතත් පලාගිය සැකකරුවන් සොයා මාතර කොට්ටාසේ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා. මේ අතර මාලිගාවත ජුම්මා මස්ජිද් මාර්ගය අසලදී අද පසුරු 3ට පමණ පුද්ගලයෙකුට වෙඩි තබා තිබුණා. වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා සේ නිවසේ සිට මීටර 25ක් පමණ වන දුරින් මාර්ගයේ රැඳී සිටියදී යතුරු පැදිකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා. මම එල කකා හිටියේ තේවිලි කකා ඉන්නකොට රතින සද්දයක් වගේ ඇහුණා. ආ එහෙනකොට මම දුවගෙන එනකොට වෙඩික් කාර වැදිලා එයා විසිකල වැටලා ඉවරයි මම යනකොටම. ඒ වෙලේ මේ වෙලේ පොලිසිය ආලයම් කියනකොට එතනින් යාවා. එයාට අග්ගල බයික් නම්බරේ තරගෙන පොලිසියට කෝල් කළා. ඒ වෙලේම ටික කරලා ඉවර එයාව ත්‍රීලෙන් දාලා හොස්පිටලෙට යවුවා. අපි 3 දිනක් තික පහින් ආවේ මෙතන. එනකොට තමයි ඒක සිද්ධ වුනේ. මොකෙන් ඇවිල්ලාද වෙඩි තිබ්බේ? මොකට බයිකේ? මම බයිකේ දෙන්නේ කිව්වේ. වෙඩි පාරවල් 3ක් 4ක් විතර තිබ්බා. අදාළ පුද්ගලයාගේ උදර ප්‍රදේශයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බවයි ජාතික රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ මද්රව ජවාරම් සිදු කරන පුද්ගලයන් විසින් මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවයි.
තමා සෑම විටම පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඊයේ කැලණියේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉන් බුදා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරන හරි මග තවත් එක් අධ්‍යයනක් ඊයේ කැලණියේදී පැවැත්තුණා. බක්කවිය සංහාරය පොලිස්පතිවරයා වශයෙන් මම කාල සීමාව අවසන් වීමට ප්‍රථම පැහැදිලි වෙනසක් ඇති කරන බවත් ප්‍රකාශ කරන්න කැමැතියි. මේ පාතාලයේ මිනීමැරුම් වැඩි වෙන්නේ, ප්‍රශ්න ඇති වෙන්නේ මද්‍රව්‍ය වලින් උපයා ගන්න මුදල් වලින්. අපි දැක්ක පහුගිය වකවානුවේ මේ රට පුරා යම් යම් අහිතකර දේවල් සිද්ධ වුණා, මිනීමැරුම් සිද්ධ වුණා. ඒ සියල්ල සිද්ධ වුණේ මේ මද්‍රව්‍ය වල මුදල් බෙදා ගන්න බැරුව පාතාල කල්ලිය අතට. පහුගිය දවස්වල මොයෙක්නම් දේවාලයට පොලිසියට ඇවිල්ලා දුන්නා. පොලිස් පත්වණක් ඇවිල්ලා. මම නම් හැම වෙලේම ඉන්නේ පොලිස් පත්වණේ පැත්ත. අපි කවුරුත් CSC යා සාර්ථක මිනිසුනේ. පොලිස්පතිතුමා වරදක් කරනවා නම් පොලිස්පතිතුමාට උඩින් ඉඳගෙන ආවාද අනුශාසනා දෙන අපි අපිට වගකීමක් නැත්. ඒකත් දා එවැනි ප්‍රශ්න අර්බුදක් මේ කාලේ තියෙනවා. අපි මේ අර්බුද වලින් සැලිලා හරියන්නේ නැහැ. කැබිනට් මණ්ඩලය පිළිබඳ අසත්‍ය තොරතුරු මාධ්‍යට ලබා දුන් අමාත්‍යවරු 4 දෙනාගෙන් 2 මේ වන විට හඳුනාගෙන ඇති බවත්, ඔවුන් සියලු දෙනාට එරෙහිව කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වගකීමක් බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ අතර රට තුළ මතුව ඇති දේශපාලන අර්බුදය පිළිබඳ තවත් දේශපාලඥයින් රැසක් අදහස් පළ කළා. කාගවත් ඕනෑපාකම් ඉෂ්ට කරන්න ගිහිල්ලා රටේ ජනතාව තුළ තණ්ඩු කරේ තියෙන විශ්වාසය දිනෙන් දින පහත වැටෙන එකයි වෙන්නේ. මේකෙන් බරපතලම පාඩු වෙලා තියෙන්නේ අපිට, ජනාධිපතිතුමාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. මොකද මේ ආණ්ඩුවට ජැක් ගහන්න අපේ පළු තමයි ගැලවිලා යන්නේ. එක්සත් ජාතික පක්ෂය අපි දන්නවා ඉතිහාසයේ තියෙන අත්දැකීම තමයි ආණ්ඩුවක් ගත්ත හැම වෙලේම රටට කෙලියා මිසක් රටට ආදරෙන් කටයුතු කරේ නැහැ. ජනාධිපතිතුමා නම් මේ වෙනකොටත් කියලා තියෙන්නේ තවදුරටත් ආණ්ඩුවේ ඉන්න එක අපි හොඳ නැහැ. මොකද දේශපාලනය කරන්න නම් විපක්ෂයට යන්න ඕනේ කියන පණිවිඩය දීලා තියෙනවා. කැබිනට් එකේ අනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවාගෙන හිර පාර්යාන්තය යවට විකුණනවා කියලා. ජනාධිපතිතුමා මැදට පැනලා කියනවා එම විකුණන්න බෑ, එමක්වත් නවත්ත ගන්න තැනක් නැති වෙයි, ඒ නිසා සංවර්ධනය කරන්න ඕනේ. ඒ අතරේම රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්දියාවේ ගිහිල්ලා මෝදි අගමැතිතුමාට මොන පොරොන්දු දෙනවද කියලා කවුරුවත් දන්නේ නැහැ. මේකෙන් වෙන්නේ මොකද්ද? අන්තර්ජාතිකව අටත් එක්ක මිත්‍ර රටවල් වෛර බඳිනවා. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්දියාව තරහ කරන්න තව ටිකක් මේ මොහොතේ පෝර දාන වෙති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපිත් එක්ක ඇවිල්ලා ආණ්ඩු කරපු ඒ 15 දෙනාට දුම අමාරුවක් තියෙනවා මේ දීගේ කඩන්න. කවුරු මොනවා කිව්වත් මේ යහපාලන ආණ්ඩුව 2020 වෙනකන් මේක ඉස්සරහට ගමන් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා, 20කට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඒකාබද්ධ විපක්ෂයත් එක්ක ආණ්ඩු පිහිටවනට වැඩිය සජ්ජාතීය පක්ෂයත් එක්ක එකතු වෙලා අපේ ආණ්ඩුවක් පිහිටවන්න ඒ අයත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් අපි කරන ප්‍රතිපත්ති මේ දේශපාලන. ඒ නිසා තමයි ඉතා ගහබලගත්ත මරාගත්ත අයකට ගතුවලා දැන් ගම හදන්න රට හදන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමත් එකතුවලා මේ ආණ්ඩුව කරන්නේ. පහුගිය අවුරුදු 4ම ආණ්ඩුව කරලා තිබෙන්නේ තමන්ගේ ප්‍රශ්න යට යවා ගන්න මතකම් බෙදුවා මිසක් ජනතාවගේ ප්‍රශ්න උත්තර දීපේක නෙවෙයි. ඉතින් දැන් මේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, ප්‍රමුඛ කැබිනට් මණ්ඩලෙන් පෙන්නුම් කරමින් ඉන්නේ ඔවුන්ට සමගියෙන් වැඩ කරන්න බෑ කියලා විතරක් නෙවෙයි, රට හදන්න කිසිදු ඌමනාවක්වත් නැහැ කියන එක. මත ගැටුමක් තියෙනවා. ඉතින් ඒක අපි සියලු දෙනාම දන්නවනේ, මාධ්‍ය තුල එළියට ආවා, අපි පිළිගන්නවා. පක්ෂ දෙක එකතු වෙලා මේ යන ගමනේදී මතභේද රාශියක් තියෙනවා. ඒ එකතු වීම තුල ආර්ථිකයේ පැත්තෙන් අපිට යම් යම් තීන්දුව ගන්නකොට ඒ මත ගැටුම අනිවාර්යෙන්ම ඇති වෙනවා කියන අලකලංචියක් අපේ ආණ්ඩුව ඉස්සරහට යන ආණ්ඩුව මගදී හිර වෙන ආණ්ඩුවක් නෙමෙයි. එහෙම ප්‍රශ්නයක් තියෙනවනම් ඒක හිර කරන්න පුළුවන් කට්ටිය අපි, මෙන කවුරුවත් නෙමෙයි. ඔහුගේ දවස්වල අපි දැක්කා ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරා ඉන්දියාවට විරුද්ධව, චීනට විරුද්ධව කියලා. මේ සම්පූර්ණ අසත්‍ය කැබිනට් මණ්ඩලය. දැන් ඉන්දියාවේ වාර්තාකාරණිය කියනවා මේකේ ඇමතිවරු 4 දෙනෙක් තමයි මේ තොරතුරු දුන්නේ කියලා. දැන් අපි හොයන්න ඕනේ කවුද ඇමතිවරු 4 දෙනා කියලා. අපිට සැක දෙන්නෙක් දැන් ඉන්නවා. මම ඉස්සරහට ඒක සැකේ තහවුරු කරගත්තම කියන්න. එහෙම හොයාගත්තොත් ඒ අයගේ තටු ගලවීමේ වගකීම මේ රටේ ජනාධිපතිතුමාටයි අග්‍රාමාත්‍යවරයාටයි තියෙනවායි කියන එකත් මම කියනවා. අපිට වාර්තා වෙන ආකාරයට මේ තොරතුරු දෙන ඇමතිවරු රෝත්තු සේවයත් එක්ක සම්බන්ධකම් තියන අය කියන වාර්තාවත් අද අපිට ලැබෙමින් පවතිනවා. ජනතාව පොඩක් කලකිරලා ඉන්නවා. ඒ කලකිරීමට හේතු වෙන්නේ ජනපති සාගවති දෙන්නම අතර තියෙන මතවැද නිසා, ප්‍රජාතන්ත්‍රවාදී ගැටුම් නිසා තමයි. කලකිරීම නිසාම මිනිසුන්ට වැරදි තැනකට යන්න, තැනට මිනිසු තල්ලු කරන්න එපා කියලා ඔය ලොක්ක දෙන්නට මං ඉල්ලීමක් කරන්න කැමතියි.
ETI තැන්පත්කරුවන් සුරැකීමේ අරමුණින් ස්ථාපිත කෙරුණු සංගමේ සභාපතිනිය අද වන විට අතනෝමතික ආකාරයෙන් කටයුතු කරමින් සිටින බවට එම ආයතනයේ තැන්පත්කරුවන් චෝදනා කරනවා. ඔවුන් මේ බව සඳහන් කළේ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින්. අපි සංගමයක් පිහිටෙව්වා තැන්පත්කරුවන්ගේ සංගමය කියලා ඉටියයි ප්‍රෙස්වීම් කීපයක් ගත වුණාන් පස්සේ මට තේරුම් ගියා සභාපති කියලා අපි පත් කරගත්ත අනුෂා මහත්මිය හිතන්නේ මේ අනුෂා මහත්මියගේ තැන්පත්කරුවන්ගේ සංගමයයි කියලා. තමන් වරදක් කරනවා නම් ඒ වරද පෙන්වා දීමේ අයිතිය විධායක සභිකයන්ට සියලු දෙනාටම වගකීමක් තියෙනවා අයිතියක් තියෙනවා. ඒක පෙන්වලා දුන්නම තමන් ඒ නිලධාරින්ව සංගමෙන් ඉවත් කරනවායි කියලා තීරණ ගැනීම නෙමෙයි සභා සම්ප්‍රදාය. නිලතල ගන්නවයි කියන්නේ තාඩන පීඩන තර්ජන ගර්ජන අපවාස වලට තුදීමේ හැකියාවක් ගණහමක් තිබිය යුතුයි. නිලේ ලැබුණෙන් පස්සේ මුලාමතක කිරිල්ලම තමයි තමන්ගේ විනාශයටත් මුලයි කියන එක මට මේ අවස්ථාවේ කියනුනේ. එසේනම් තැම්පත් කරුවන් වෙත මට තියෙනවා රහසක් කියන්න. අනුෂා ජයන්ති මහත්මිය එතුමිය අපගේ පළවෙනි 10% චෙක්පත් පොලියට අනුෂා මහත්මිය ඉල්ලුවද නැද්ද කියලා. මම අභියෝග කරනවා පුළුවන් නම් අපහස නඩුවක් දාන්න. අපේ ෆෝන් වල තියෙනවා ඒ රෙකෝඩ්ස්. මම ආබාධිතේ මම දැන් මාස ගානක් ලැබිච්ච පොලියෙන් තමයි ජීවත් වුනේ. දැන් ඒක නැතුව මම බොහොම අසරණ තත්ත්වෙ පත්ලා තියෙනවා. ජනතුනි කරුණා මේ ප්‍රශ්නය ඉතා එක්මනින් විසඳලා මේ මුදල් අපට ලැබෙන්න සලස්වන විදිහට කරුණාවෙන් ඉල්ලා හිටිනවා. සියලට ප්‍රථම මිනිස්කම පෙරදරි කර ගැනීමෙන් ක්‍රියාත්මක වන මනුසද්දරණ ජාතික ක්‍රියාන්විතයේ 37 අදියර අද පදවිය ශ්‍රීපුර ජයන්ති මහාවිද්‍යාලයේදී පැවැත්වුණා. මනුසද්දරණ සියලට ප්‍රථම මිනිස්කම සියල්ලට ප්‍රථම මිනිස්කමට මුල් තැන ලබා දෙමින් මනුසද්දරණ ජාතික ක්‍රියාන්විතය අපි ආරම්භ කරපු වග්ගඩරෝගේ මූලික අධ්‍යයනයේදීම හඳුනා ගැනීමේ පරීක්ෂණ නොමිලේ සිදු කරන වෛද්‍ය සායන මාලාවේ 37 අධ්‍යයන අද දවසේදී ඉතාම දුෂ්කර ප්‍රදේශයක් වන පදවි ශ්‍රීපුර ජයන්ති මහාවිද්‍යාලයේදී අති විශාල ජන සහභාගීත්වයකින් මේ විදියට පැවැත්ුණා. පදවිය ශ්‍රීපුර ජයන්ති මහාවිද්‍යාලයේ ක්‍රියාත්මක වූ මනුසද්දරණ 37 ක්‍රියාන්විතය යටතේ වකුගඩු රෝගය හඳුනා ගැනීම සඳහා වන වෛද්‍ය සායනය අද උදැසන 9ට ආරම්භ කෙරුණා. ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙකු වෛද්‍ය සායනය සඳහා පැමිණ සිටි අතර මෙහිදී වකුගඩු රෝගය පිළිබඳ අවධානමක් ඇද්දයි පරීක්ෂා කිරීමද සිදු කෙරුණා. මෙවර වෛද්‍ය සායනයේ පරීක්ෂණ කටයුතු සඳහා නැගෙනහිර සෞඛ්‍ය කාර්යාංශයේ නවවන ගජපාර රෙජිමේන්තුව සහ අක්ෂිදාන සංගමය අද දිනේ මනුසද්දරණ සමග අත්වල් බැඳගත්තා. අපිට කරපු සේවාව අපිට ඇස් දෙකක් දන් දුන්නා වගේ ලොකුම පිනක් ඔයාලට සිද්ධ වෙනවා. මේ කටයුතු සත්ක්‍රියාව පිළිබඳව අපි මේ දෙරණට ස්තුතිවන්ත වෙනවා. මේ මනුසද්දරණින් ඇවිල්ලා මේ අපේ මිනිසුන්ගේ දුකට සැපට පිහිට වෙනින්න උමුතුමල්ලාට පිං. මනුසද්දරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. දැන් තවත් පුවත් කිහිපයක් හැටියේ. වෙලිමන නගරේ ඖෂධ අලවි සැලක මානසික රෝග සහ වේදනා නාශක සඳහා ලබා දෙන ඖෂධ නීති විරෝධීව අලවි කරමින් සිටි 21 හැවිරිදි පුද්ගලයෙකු වෙලිමන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අප වාර්තාකරු සඳහන් කළේ සැකකරු මෙම ඖෂධ වැඩි මිලට අලවි කරමින් සිට ඇති අතර පෙති දහසකට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගත් බවයි. මෙම වැටලීම සිදු කළ අවස්ථාවේදී ඖෂධ අහලට පැමිණි පුද්ගලයෙකු පෙති මුවතුල සංගවාගෙන සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනුණා. ඇල්ලවැල්ලවාය මාර්ගයේ රාවණැල්ල අසල මාර්ගයට ගල් කඩා වැටීම හේතුවෙන් එක් මන්තිරුවකට පමණක් වාහන ධාවනය සීමා කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අධික වර්ෂාව හේතුවෙන් රියදුරන්ට අවධානයෙන් මාර්ගයේ රිය පැදවිය යුතු බවයි. තම වැටුප් වැඩි කරන්න ඉල්ලා වතුකම්කරුවන් දහසකට අධික පිරිසක් බදුල්ල හාලියැල මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා. මේ හේතුවෙන් බදුල්ලට පැමිණෙන ප්‍රධාන මාර්ග තුනක් අවහිර වූ අතර වාහන ගමනාගමනයටද බාධා එල්ල වී තිබුණා. අප වාර්තාකරු සඳහන් කළේ මෙම විරෝධතාවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතාද එක්ව සිටි බවයි. මීගමුව මහනගර සභාවේ නිලධාරීන් විසින් මීගමුව පොදු සුසාන භූමිය අසල ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරනු ලබන වෙළඳ සැලක් ආසන්නයේ ඇති කාණු පද්ධතියක් පිරිසිදු කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. එම වෙළඳ සැලේ ගොඩනැගිලි ද්‍රව්‍ය එම කාණු පද්ධතිය අවහිර වන ලෙස ගබඩා කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත මීගමුව මහනගර සභාවේ නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබුණා. අප වාර්තාකරු සඳහන් කළේ එම වෙළඳ සැලෙහි හිමිකරුගේ පුත්‍රයා මහනගර සභාවේ දේපළ හානි කිරීමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි. මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ අදාළ සැකකරු ලබන 29 වන දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ කාන්තා මීටර 2000 බාධක දිවීමේ තරඟ ඉස්සව්වෙන් ලෝකඩ පදක්කම හිමිකරගත් පාරමී මාරිස්ටලා ඇතුළු එම ක්‍රීඩා උළලට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද යළි දිවයිනට පැමිණියා.
යොවන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13ක් සහභාගී වූ අතර එෙහිදී මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වීම කාගේ අවධානය දිනාගත් කරුණක් වුණා. යතරින් මුළු ලංකාවෙම අවධානය දිනා ගැනීමට පාරමි වසන්ති බාරිෂ්ඨලා සමත් වුණේ වසර 11කට පසු මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට ලෝක මට්ටමේ පදක්කමක් හිමි කර දෙමින්. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මාසිකව ක්‍රීඩා කටයුතු කරගෙන යන්න 75,000 මුදලක් ලබා දුන්නා. ඒ මුදල ලැබුණේ මාසෙයි. අපි හිතුවා ඒක දිගටම ලැබෙයි කියලා. මම ක්‍රීඩා කටයුතු අධ්‍යාපන කටයුතු කරගන්න මාසිකව කවුරුන් හරි පරිත්‍යාගයක් කරන්න ඉදිරිපත් වෙනවනම් ඒකත් ලොකු දෙයක්. ඔබගේ ක්‍රීඩා පුහුණු වීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන පහසුකම් ලැබුණාද? ඔව් ඇත්තටම. මොකද ඔබ ගොළු වුණේ මොකද කතා කරන්න ඒක ලැබුණ නැහැ කියන එකද ඒකෙන් අදහස් කරන්නේ? නැහැ. එහෙම නැහැ. අතිගරු ජනාධිපතිතුමා මට 115ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළා. ඒකෙන් මාසිකව රුපියල් 10,000ක් විතර හම් වෙනවා. ඒකෙනුත් ඒකත් ගත්තා. මට ඒ සැරේ ප්‍රමාණවත් වුණේ මොකද? පර්මි මේ පවසන්නේ මෙරට ක්‍රීඩා බලධාරීන් ලබා දුන් පොරොන්දු අතරින් කඩවු එක් පොරොන්දුවක් පිළිබඳ පමණයි. පර්මි වසන්තිට හා අරුණ දර්ශනට ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය නිමා වී පැමිණි විගස රාජ්‍ය මැදිහත්වීමෙන් නිවාස දෙකක් ලබා දීමට බලධාරීන් පොරොන්දු වී තිබුණත් එද මෙතෙක් ඉටු වී නැහැ. ලබා දුන් පොරොන්දු ක්‍රීඩා බලධාරීන් මෙලෙස කඩ කර තිබියදීත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන උපදේශිකාවක් ලෙස කටයුතු කරන හිටපු මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ මලල ක්‍රීඩිකාවන්ගේ අවනඩුවට අද දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. කවුරු හරි කියනවා නම් ක්‍රීඩකයෙක් අපිට පහසුකම් ලැබෙනවා අඩුයි කියලා. එහෙනම් අපිට එදා තිබුණේ මොනවාද කියලා මම අහන්න කැමතියි. අතීත ඉඳලා ගත්තාම ශ්‍රියානි මම දර්ශ අපි කවුරු ගත්තත් අපි ඊට වඩා අසිරිතාවයන් වලින් ආවේ. ඇත්තටම මේගොල්ලන්ට දැන් ඊට වඩා හොඳ දේවල් තියෙනවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක ජයග්‍රහණ ලැබුවාම Facebook එකේ දාලා දුප්පත් ළමයෙක් මේ විදිහට ජයග්‍රහණ ලැබලා මේවයි කරලා කියලා එහෙම විවේචනය කරනවා. ඒ තුලින් ඇත්තටම විවේචනයේ ලක්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා ඇමතුමා. මේකට මම විරුද්ධයි. මෙයාලට මේ ගොඩක් දේවල් ලැබෙනවා. මේ ජූනියර් තරගයක් දින්න කියලා 75,000ක් මට හම්බුනේ ඔලිම්පික් ගියාම. ඉතින් ඒ නිසා ඒ පාසල් දරුවේ. ඒතර අධ්‍යාපන අමාත්‍යාංශයට වැඩි ඩියුටි එකක් තියෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයට වඩා. ඉතින් ඒ නිසා ඒක තුල මේ දරුවට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් උදව් කරන ප්‍රමාණය ප්‍රමාණවත්. වසර 11කට පසුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තලයේ පදක්කමක් ගෙන ආ ක්‍රීඩිකාවක් තම ගැටළු ඉදිරිපත් කළ විට ලැබෙන ප්‍රතිචාරය මෙය නම් ඉන් සිදුවන්නේ ඔවුන් අධෛර්යමත් වීම විනා අන් කිසිවක් නොවේ. යවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් ක්‍රීඩා බලධාරීන්ගේ පිළිවෙත ඉදිරියටත් මෙයම වූහත් ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් සිහිණය තවදුරටත් ශ්‍රී ලංකාවෙන් ඈතට යනු ඇති. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. හැමෙම රාත්‍රී 9:00ට අද දින 24/7 නාලිකාවේ ඉංග්‍රීසි පුවත් විකාශය සමගින් සුබ රාත්‍රියක්. This is Adaderna 24/7.